අදට වෙන්නේ දිලිරවර්ධනේ සඳහා දාලා තියෙන මගේ පොට්ටවලට සති දෙකක් පමණ තමා වෙන්නේ අපිට අද බලා ගන්න පුළුවන් කොහොමද මේ දිලිරය හොඳින් වර්ධන වෙලාද කියලා යන්න ඔයාලට පේනවා ඇති සති දෙකක කාලයක් තුලදී මගේ පොට්ටල කොහොමද දිලිරය වර්ධනය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතන විදිහට සති දෙකක කාලයකට හොඳින් දිලිරය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම අපිට අනිත් පොට් දිහාත් බලද්දී එක හා සමාන දිලිර වර්ධනයක් දකින්න පුළුවන්. මෙතනදී හැම පොට් එකක්ම අපිට පුළුවන් චෙක් කරලා බලන්න මේ දිලිර වර්ධනයේදී යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන් ජීවාණුහරණයේදී ජීවාණුහරණය ප්‍රශ්න ගැටලු වීමෙන් දිලිර වෙනත් දිලිර වර්ධනය වීමක් වෙලා තියෙනවද එහෙම නැත්නම් වෙනත් ගැටලුවකදී යම් යම් ප්‍රශ්නවලට දිලිර ප්‍රශ්නවලට වෙන වෙන දිලිරවල වර්ධනය වීමක් වෙලා තියෙනවද කියලා යන්න. ඉතින් මේ මම පොට්ටල වෙන වෙනම දින කොටස් දෙකේ වෙන වෙනම දින දෙකක් දාගෙන තිනවා මගේ පාසුව සඳහා ඔයාලටත් පුළුවන් ඒ විදිහට කරගන්න. මේ දෙවෙනියට දාපු මගේ පොට්ටලත් දිලිර වර්ධනයක් දකින්න පුළුවන්. දැනට සතියක් පමණ වෙන්නේ පොට්ටල. අපිට ඒවත් පුළුවන් පරීක්ෂා කරලා බලන්න. ඔයාලට පේනවා ඇති මේ සතියක කාලයක් තුලදී මේ දිලිර වර්ධනය වීම කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිට දිලිර වර්ධනය සඳහා දින 25 30 කාලයක් බලා ඉන්න වෙනවා. මේ පොට්වලට නම් මං හිතන්නේ තව සති දෙකහමාරක තුනක කාලයක් වච්චයි. වගා ගෘහයට දාන්න. නමුත් මුලින් අපි බලපු පොට්වල වගා ගෘහයට දෙමීම කරන්න පුළුවන් අපිට තව සති දෙකක පමණ කාලයක. අදට මගේ දිලිර වර්ධනය සඳහා දාලා තියෙන මාධ්‍යයට දවස් 27ක් වෙනවා. බලමු දැන් අපි කොහොමද මේ දිලිරේ සාර්ථකව වර්ධන වෙලාද කියලා වර්ධනය වෙලාද කියන එක අපි බලමු. මම මේ ටිකොලෙන් වහලා තිබ්බට මේක හුලම් වදින විදිහට තමයි තියලා තියෙන්නේ. ඔයගොල්ලොත් අනිවාර්යෙන් ආවරණය කරත් මේ විදිහට ඉඩස් තියලා උඩින් නිකන් ආවරණය කරන්න කරනවා නම් නැත්නම් අඳුරු ස්ථානයක් තියෙනවා නම් මේ ටිකොලේ අනිවාර්ය නැහැ. සමනම් කියන්නේ ඔයාලට පේනවා ඇති හොඳින් දිලිර වර්ධනයක් වෙලා තියෙනවා මේ වගා මලු වල.
අපි අරන් බලමු ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට හොඳ දිලීර වර්ධනයක් වෙලා තියෙන විදිහ ඉතින් මම හිතන්නේ මේක ඉතාමත්ම සාර්ථක දිලීර වර්ධනයක් ඔයාලටත් මගේ වීඩියෝ මුලින් ඉඳන් බැලුවා නම් මේ පිදුරු මාධ්‍ය තුළ බිම්මල් වගාවේදී පුළුවන් ඉතාමත් සාර්ථකව මේ විදිහට පිදුරු මාධ්‍ය තුළ දිලීර තැන්පත් කරලා මේ විදිහේ හොඳ දිලීර වර්ධනයක් ලබා ගන්න ඉතින් මගේ මේ පැත්තේ අනිත් ඒවට දැනට සති දෙකම ආරක තර කාලයක් වෙන්නේ නමුත් ඔයාලට පේන ඇති මේකෙත් හොඳින් දිලීර වර්ධනය වෙලා තිනවා තව දවස් 3-4ක කාලයකින් අපිට වගා ගෘහයට දාගන්න පුළුවන් තත්යක තියෙනවා නමුත් මම මේක දැන් දාන්නේ නැහැ වගා ගෘහයට අර මුලින් බලපු වගා මාධ්‍ය ඒ මලු පමණයි දාගන්නේ මං අපි මීළඟට අපිට තියෙන්නේ මේවා කොහොමද වගා ගෘහයට දාලා කොහොමද මේ රාක්‍ය මත අඩු කරගන්නේ පිළිවෙලකට ලස්සනට පහසුව. ඉතින් මම ඒකට භාවිතා කරන්නේ නම් එල්ලෙන රාක්‍ය ක්‍රමය. ඔයාලට මම මේ වීඩියෝ එකෙන්ම කියනවා එල්ලෙන රාක්‍ය ක්‍රමය පොඩ්ඩක් ඉතර වෙනස් ක්‍රමයකට. ඉතින් ඒක ඔගොලු ගොඩක් දෙනකොට පහසුයි ඒ වගේම වියදම අඩුයි ඒ ක්‍රමය. ඉතින් ඉතාමත් සාර්ථකයි. වෙනත් දිලීර එකතු වීමේ ප්‍රවණතාවය ගොඩාක්ම අඩුයි කියලා මම විශ්වාස කරනවා ඒ ක්‍රමයේදී. අපි ඉතින් බලමු මේක කොහමද දැන් වගා ගෘහයට තැම්පත් කරගන්නේ කියලා. අපි දැන් එල්ලෙන රාක ක්‍රමයේදී මේ විදිහට තමයි අපි එල්ල ගන්න ඕනේ. මේක තමයි අපි භාවිතා කරන පට්ටේ. මේක තියෙනවා හાર્ඩ්වෙයාර් වලින් ඔයාලට ගන්න පුළුවන්. හાર્ඩ්වෙයාර් වල තියෙනවා ගේජ් එක වැඩි ගේජ් එකක් තියෙන එකක් ගත්තොත් හොඳයි. මට හම්බුනේ මේ වගේ ගේජ් එකක්. ගේජ් 3 වගේ ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මේ විදිහට බාල්කේ පටවල් දෙකක් වෙන විදිහට දාගෙන සමාන්තරව තියෙන්න ඕනේ මේ පටවල් දෙකම සමාන්තරව. ඔයාලට පේනවා ඇති මේ පටවල් දෙකක් තියෙනවා මෙතන සමාන්තරව පටවල් දෙක තියාගන්න. හරිම පහසුයි මේක ආයේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. හරිම පහසුයි Tamanට අවශ්‍ය විදිහට සකසා ගැනීම කරන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද මේ පොට් එක පිළිවෙලකට ලස්සනට එල්ලගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ විදිහට පටවල් දෙක සමාන්තරව ආවම හරි පහසුයි මේක කරගන්න. මේ විදිහට ඉතින් මැල්ල ගන්නට සමාන්තරව මේ පටවල් දෙක ගන්න පුළුවන්. හරි අපි බලමු දැන් පොට් එක එල්ල ගන්න. මේ විදිහට මුලින් ඩබල් පොට් පෙරි ක්‍රමය තමයි භාවිතා කරන්න එල්ලීමේදී බලමු.
විදියට ලස්සනට සමාන්තරව හදාගන්න මම මුලින්ම එකයි කිවි සමාන්තරව පට්ට ඒක දෙකම ගන්නයි කියලා මෙතනදි මෙහෙම බැලන්ස් කරගන්න පුළුවන් අවශ්‍ය පරිදි මේ විදියට ට්‍රයට මුලින්ම තියාගන්න එක හරියටම බැලන්ස් කරගන්න ඊළඟ මම මෙතන පොට්පේලි තුනක් මොසෙන් තමයි අඩු කර ගැනීම කරන්නේ මොකද මට පහසු වෙන වෙන නිසා මම පොට් කරන් දෙන්නත් කොහොමද එක මේ විදිහට අස්සනට පොට් ටික ගහ ගන්න කිම කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ बला हिरावेन मेक यागा मत पेली मेक सदवीम वेन मे वैदिहर तीन पत्ते पत्र कपागंड पुलवा ये दीर मे पे पट्टली वेट पट्ट ఎటగేసిమ కరగము మేక బ్యాలెన్స్ చేయడం ఏదిట ఇరవీమ కరగత్తొత్ ఇతామత్ పహసువేయి వెడి కేలి బేలి తీనేమ యన వెడి హితన్నేపా మే పొట్ ఎక తీరమ పొట్ ఎక ఎల్లగన ఇవర్నక తావదిన దెన్ అపి ඊළඟ පොට් පේලි තුන මේ විදිහට තියාගන්න. මගේ පැටික්ක තමයි මේකට උදව් කරන්න මට ඉන්නේ. पेरी देखा ही तव पर पेरी बड़क का मेकट पोट पेरी हदर हदर बाविता करना कि गेट लू अपने हैं मम तुना बाविता करी हदाई के हितु आई थी मेक देंगा पट्ट पेरी देखे आप इधर गेट गेटी මේකෙදි මම පට්ට හොඳයි කියලා මම තීරණය කරේ එක් හේතුවක් මත එකක් තමයි කම්බි කපලා ගොඩක් ලොක් වර්තාවයක් කරන්නත් තියෙනවා අනිත් එක තමයි කම්බිය සාමාන්‍යයෙන් මේ පට්ටේ ඔක්කොම මෙහෙම වැටුනාම ඩැමේජ් එකක් වෙන්න ප්‍රවණතාවය වැඩි කියලා මට හිතුණා හැබැයි කම්බි කොකු ගහලා එල්ලන අය බොහෝ ඉන්නවා ඉතින් ඒකත් සාර්ථක ක්‍රමයක් ඕගොල්ලෝ මේකත් අත්හදා බලන්න මොකද මේක මම අදහස් කරේ මේ විදිය අත්හදා බැලීමම හොඳයි කියලා
मम स्लो करवा बला लेसींद कोहमुन मगे वेड पड़ा स्लो एक वाला इकमंट मेक करगा बोलो करगा वाला पेन दीक पील लसन अलुपेना कांबी को दुकट पेरने अतदा दलीम कर अपे गुड़ यालू इनो कंबी को पावचिकला इताम सार्थक मन दिन राी ये अदास अरगण मन मे निक्रमे भावीता कल बल मुख अदास्त आर मेतन आप पट क्लिप दागा मत मेके उपकार मगे रमाई तमाई मे वीडियो का अल्ला मगे रुकता पड़गेनि मत मगे पड़ी पड़ी बाटी वाला केवल लम्हा मेवा संबंध कंगे धन मठा क्रियाकार मठा गुड़ा वाटी नाई मेके तब वाला मत व्याख्यान दी मे कंबी को मे पट भावित अभी मे पट्टिक नवत मे काल सीमा विवरण पशु अल पट्टिकलगे नवत मे कंबी को पट दापे गलव चिखर वस्तने मैं मे आकार उदट उदट कल मेम आई तरगन अलग पट्टी का दाल आई इलागे मे पल रहा क्लिपेना इक उगलंट पास करगा मगे वीडियो मुलईदा बला बलप नीति कट्टे मे वीडियो वाल मम के मुलईदा कोहमद मे पिदर मध्य बिम्मल वगाकराड़का हालाब मे पिदर बिम्मल के मेके अमेरिकन ओस्टर के बीज वर्गीत मैं मम दी दंकारी निमे लोक प्रसिद्ध बिम्मल बीज बीजे वर्ग वर्गवली अमेरिकन ओइस्टर की आने
තමන්ට උසේ ප්‍රමාණයට උස තමන්ගේ කැමති ප්‍රමාණයකට මේක කරගන්න පුළුවන් මොකද තමන්ට පහසු වෙන්න ඕනේ මේ උසට පොත් ටික එල්ල ගත්තාම මල් එලා ගැනීමේදී ඒ වගේම වතුර භාවිතයේදී ඒ වගේම නඩත්තු කටයුතු වලදී දැන් මම මේ පොත් එළින රාක්කේ එක් රාක්කයක එල්ලගෙන පොත් ප්‍රමාණය ප්‍රමාණවත් කියලා මට හිතෙනවා මට පහසු උස ප්‍රමාණය අන්තිම එකත් අන්තිම පොත් පේඩියත් මේ විදිහට රද කරගන්න बला गुलाम लसन पेली क्रमेट लसन तीन विधि तीन वाला पुलवा मे विधि क्रमेदी मे मम भाविता करपु देवाल अनुगमने करला वाला एल्लिन राक क्रमे निवेदि आकार सार्थक दागंड बिम्मा अदा तीतन उगुलंट गुड़गा सुवर्ण की आवाद बिम्मल करनाट मे वीडियो की मगे चैनल सब्सक्राइब कर लिखा सब्सक्राइब कर बेल आइकन क्लिक कर मे मगे इधरे गुड़ाक पटने वीडियो मंगवा दिन आके मत अभी इलागे कर्ल इवगेम पत्र कबेल अयंकर नीवराई दिन तीन मे पुल एबे गलव वतुर टीका दिनपता देवतावा तुंगतावा तमंग इन फलाते देश गुणे अणु वतुर एस्पे क्रीम वाला करा पुलवा मेघन मन प्रश्न तीन वाले अटिंग कमेंट सेक्शन के कमेंट कर लहा मन दीन कील तिना अब बतनी कर लाला बतरे एस्पे क्रीम करा पुलवा पुलुंग एब मंगल गलोगन इवराई दें मे मत पोट मत वतुर स्प्रे क्रीम करना अवश्य मे विधि वतुर स्प्रे क्रीम करला
මුල් වතාවට තියන්න. දැන් අපේ පැත්තේ නම් ටිකක් ප්‍රශ්නේ වැඩි හින්දා දවසට 3 වතාවක් පමණ මම මේ ස්ප්‍රේ කිරීම කරනවා. Yeah.